සුබම සුබ දවසක් වේවා. දැන් ඔන්න විවාහය ගැන හුඟක් දේවල් දන්න. පෝරුවේ චාරිත්‍ර ගැන දන්න. මේ මොකටද ළමයි අපි මේ මම මේ වැඩසටහන කරන්නේ? දෙයියනේ කියලා ඕගොල්ලොන්ගේ විවාහය සාර්ථක කරගන්න යොදා ගන්න චාරිත්‍ර ටික පොඩක් පිළිවෙලට කරගන්න හැටි කියන එක. පැහැදිලි නේද මේ? පැහැදිලි නේද? හැබැයි මතක තියාගන්න මම මේ අෂ්ටක කියන එක කරන්නේ නෙමෙයි ඈ. ඒකත් මතක තියාගන්න. දැන් අර බඩගින්න ටිකක් ගියා. දැන් ඉතින් පොඩක් කෑවයි වෙලඩක් වැඩි කන්නේත් නැහැ. නමුත් ඉතින් කෑවා කිරි වීදුරුවෙන් පොඩක් බිව්වා. දැන් හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඇත්තටම මේ දැන් සුදුන් නැහැ කෙනාව එක තමයි විවාහය රෙජිස්ටර් කරන එක. එතකන් අපිට විවාහ රෙජිස්ටර් එකක් තිබුණේ නැහැ. දෙන්න දෙමළ බැඳයි කියන එක තේරුම් ගන්න මෙන්න මේකේ. මොකද්ද? අපි එදාට කරනවා හරියටම නැකත පෝරුවේ ඉන්න වෙලාවේදී ඊළඟ නැකත තමයි මොකද්ද? බහින නැකත නෙමෙයි. මොකද්ද? සුළඟිල්ල බඳින වෙලාව. දැන් මේ වෙලාවේදී සමහරක් මේ වෙලාව වෙනකොට සමහරක් අය මුදු පනදලා තියෙන්න පුළුවන්. ඒතර මෙයල් තැල්ල දාලා තියෙනවා. ඒ වගේම තැලිපිලිනේ කියන්නේ. එතකොට එදාට පාවිච්චි කරන ඇඳුම තියෙනවා. එතකොට හෝම් කමින් එකට එන ඇඳුම ඒ ඔක්කොම ඇඳලා තියෙනවා. දැන් ඊට පස්සේ තමයි මේ වැඩේ වෙන්නේ. මොකද්ද මේක ඉස්සෙල්ලා පස්සේද කියලා හෙවොත් හරි දේ වෙන්න ඕන. අර චාරිත්‍ර ටික කළා තමයි අර වැඩේ කරන්නේ. ඉස්සර කළා තියෙන්නේ එහෙමයි. නුත් යම් යම් අය බන්දන්න ඕනේ ඉස්සෙල්ලා කියලා බන්දලා ඉවරලා තමයි බන්දන්නේ. කොහමද? රැඟිලි බන්දලා ඊට පස්සේ තමයි අර වැඩේ කරන්නේ. නුත් පත පොතේ වැඩියෙන්ම සඳහන් වෙන්නේ අර ටික කළා ඉවරලා තමයි මොකද්ද අර පිරිත් නූලකින් තුම්පට තියෙන පිරිත් නූලකින් ඇඟිලි දෙක සුළඟිලි දෙක බඳින. එක මාම කෙනෙක් අල්ලන් ඉන්නවා. අනිත් මාම බඳිනවා. එහෙම තමයි. තාත්තලා මේකට සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ. මද තියාගන්න. තාත්තලා යෙදෙන්නේ නැහැ. ന്യാයක කවුරුත් එහෙම දැන් ගොඩක් දෙනෙකුට කියන්නේ නැති වුණාම ප්‍රශ්නයක්. ඒතකොට තමන් දන්න කෙනෙකුට කියන්න ඕන. එතකොට දැන් මේ මට මේ hina ගියේ මොකද කියලා පස්සේ කියලා සිද්ධය. දැන් ඔය ඊට පස්සේ දැන් ඇඟිලි දෙක ගැට ගහලා ඊට පස්සේ අපි එක පැන්පත් කරනවා. මේක කරහම තමයි ඔන්න අතපැන් වක් කළා. ඒ ගාතාවක් තියෙනවා. ගාතාව කියලා අතපැන් වක් කරනකොට තමයි මේගොල්ලෝ දෙන්න බැඳ කියලා කියන්නේ. පෙළ සිරිත අනු කතාව පැහැදිලි. මේක ඉතින් හයියෙන් සමහරක හයියෙන් බඳින එහෙම බඳින නරකයි. සාමාන්‍ය පොඩි බැම්මක් දාලා නැත්නම් ලියා ගන්න. ඉතින් ඒගොල්ලන්ටම කියලා ලියා ගන්න කියලා. නමුත් සමහරක් ඒවා ඇත්තටම ඒ චාරිත්‍ර කරන එක්කෙනාම ගැලවිය යුතුයි කියන එක තමයි සමහරක් පත පොතේ තියෙන්නේ. මම හිතනවා ඒකට ඒක හොඳයි කියන එක. මම හිතනවා ඒක හොඳයි කියලා. එයා ඒ වෙලාවට පේ වෙලා ඉන්නේ ආශිර්වාදමක සිතකින්ම ඉන්නේ අනිත් අයටත් වඩා. ඒ ඉඳන් සමහරක් ඇති මාම යොදා ගන්නවා. ඉතින් කොහොම හරි ඒක ඊට පස්සේ හුයනේ අපි කියන්නේ. ඒතර ඒ හුය ගලවලා දානවා. කතාව හරි. දැන් ඉතින් රිලැක්ස්. දැන් මේක තමයි පැරණි විවාහය ලියාපදිංචි කිරීම කියලා කියන්නේ කියලා මම කිව්වා. ඊට පස්සේ මේ වෙලාවේ තමයි අර ජයමංගල ගාථා තියෙන්නේ. මට තියෙන එක ප්‍රශ්නයක් ඔතන ජයමංගල ගාථා. ඒ වගේම දැන් අර ඉන්නවනේ පෝරුවේ ඉන්නකොට ඔය පෝරුවේදී ඉන්නකොට අපි අපි මේවා මේ අෂ්ටක කියනවා. එහෙම නැත්නම් ඒකට සමාන ගායනා කරනවා. ඉතින් ඒවක් මන්නම් යෝජනා කරන්නේ පරණයවම ගේන්න කියලා. සමහරක් අය මම දැකලා තියෙනවා අලුතෙන් දේවල් කියනවා. ඉතින් අපි දන්න දෙයක්ම කියන එක තමයි හොඳ කියලා මට නිකන් හිතෙන්නේ.
කමක් නෑ. ඉතින් ඒ සුබ විදිහට ඝන පිහිටවල ඒව හදලා තියෙන්න ඕන. ඈ නැත්නම් ඒක වැරදි. මෙන්න මේක තමයි මට තියෙන ලොකු මේ කියන දේවල් හරිද කියන එක තමයි මගේ මේ තර්කය. තා මෙතනට ආවේ නෑ. දැන් මේ වෙලාවේ දැන් අත් මං කිව්වා මේ මනමාලය වලට ජයමංගල ගාථා කීමක් කරනවා බාලිකාවන් හතර දෙනෙකුට වැඩි ප්‍රමාණයක් යොදා ගන්න කියලා කියනවා. ජයමංගල ගාථා කියෙවිදි සාමාන්‍යයෙන් සුදු තමයි වැදගත්. නමුත් අර ෆොටෝස් වලට ඕන හින්දා වෙන වෙන කලර්ස් දුවනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් හිතන්න ඕන. ෆොටෝග්‍රාෆර්ස්ලාත් හිතන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා, ඒගොල්ලන්ගේ විවාහල් තියෙන, ඒගොල්ලොත් විවාහ වෙන්න ඉන්නවා. සමහරක් අය තරුණ අයනේ මේව කරන්නේ. ඒතර මේවා ඒ පිළිවෙලටුනේ නැත්තම් නිකන් අපරාධයක් අපි කරන්නේ. වියදම් කරලා අපරාධයක් කරගන්න. ඉතින් අනිත් එක මේ එහෙම ගන්න විවාහය සාර්ථක වෙලා කාලයක් තියෙනවා නම් කොච්චර වටිනවද? කාලයක් ඉන්නේ ඒ කාලයක් තියෙනවා නෙමෙයි, දිගටම තියෙනවා නම් ඒ විවාහය දිගටම පවත්වනවා නම් කොච්චර වටිනවද? අපි දන්නවා සමහරක් ඒවා තියෙනවා පෝරුවෙන් බැලලා ටික දවසයි ඉවරයි. ෆොටෝග්‍රාෆර්ස්ලාත් දන්නවා දැන් ඉස්සර වගේ ඇඩ්වාන්ස් එකක් අරන් එන්නේ නැහැ, ෆුල් පේමන්ට් එකක් ගන්න. මොකද හේතුව? ඇල්බම් එක හදලා ඉවරනකොට ගෙනියන්න එන්නේ නැහැ කියලා. දන්නුනේ මොකද හේතුව කියලා? ඒ හින්දා දැන් ෆුල් පේමන්ට් ගන්න. මේ දැන් අද වර්තමානයේ තියෙන ප්‍රශ්නයක් ඒක. ඉතින් දෙයියනේ කියලා මේ විවාහය චිරාත් කාලයක් පවතින ඕන කියන පදනම යටතේ තමයි මේ චාරිත්‍ර කරන්නේ. එහෙමනම් අපි ඒකට රුකුලක් දෙන්න ඕන. මේකට සහභාගී වෙන හැමෝම රුකුලක් දෙන්න ඕන. වෙඩින් ප්ලෑන කෙනෙක් වුණොත් එයත් එහෙමයි. වෙඩින් ප්ලෑන සෙන් කමන්නේ. එයත් එහෙමයි. දැන් ඉතින් ඊට පස්සේ දැන් එතෙන්දී ඒ බාලිකාවන්ගේ ළමයින්ගේ ජයමංගල ගායනෙන් පස්සේ ඉතින් ඒගොල්ලන්ට පොඩි තෑග්ගක් දෙනවා. ඉතින් ඒවත් දෙන්න ඕනේ, කමන්නේ. ඊට පස්සේ තමයි තියෙන්නේ මොකද්ද? හංගලු හොරළු ගුලත් හොරළු ටික හත්මුතු පරම්පරාව සිහි කරලා මේ පෝරුවේ ඉඳගෙන ඒගොල්ලන්ගේ ආශිර්වාදයත් ලැබෙන්න කියලා හිතාගෙන, ඒගොල්ලන්ගේ තියෙන ශක්තියත් අපිට ලැබෙන්න ඕන කියලා හිතාගෙන හුඟක් ඉස්සර ඉඳන්ම මතයක් තියෙනවා ඒ පරම්පරා හතකම ඒගොල්ලන්ගේ ශක්තිය දැන් ඉන්න අයට ලැබෙනවා කියන එක. මගේ තරමක පොඩි විශ්වාසය දසම කීපයක විශ්වාසයක් ඒ සම්බන්ධයෙන් නැත්තේ නෑ නොවේ ඈ. ඉතින් එහෙම ඇවිල්ලා තමයි මේ සිරිත අපිට ඇවිල්ලා තියෙන. ඒ හින්දා තමයි එදා වගේ වටිනම දවසක ඔවුන් සිහි කරලා මේ කටයුත්ත කරන්නේ. මතක තියාගන්න. අර මෙතන තියෙන මේ බුලත් ටික තමයි මේකට, මේ බුලත් ටික තමයි මේකට පාවිච්චි කරන්නේ. කතාව පැහැදිලි. දැන් ඊට පස්සේ ඇත්තටම ඒ බුලත් දෙන එක අපි මෙයා දෙනවා, එයාට එයා දානවා, එයාට දෙනවා, මෙයාට එයා බිම දානවා. ඒකට කාසියකුත් තියෙනවා. කාසියකුත් තියලා කරන්නේ. එහෙම එහෙම තමයි මේ චාරිත්‍රය අපි අතර යන්නේ. ඊට පස්සේ මොකක්ද නැති වෙන්නේ? නිකන් නෙමෙයි. මනමාලිය විසින් එයා ගෞරවනීය ලෙස වැඳීමක් සිද්ධ කරනවා. ඉතින් මනමාල මහත්තයා දැනගන්න ඕන එයාට ඒ විදිහටම ගෞරවනීය විදිහට යාව පිළිගන්න. ඈ ඔය වැඳපන් ඔන්න මම ඉන්නවා කියලා එහෙම ඉන්නයි ඉන්නවා. මම දැකලා තියෙනවා. එහෙම බෑ. ලෙන්ගතුකමකින් ඒක පිළිගැනීමක් කරන්න ඕනේ. පොඩ්ඩක් ඔළුව නමලා යනවා. එහෙම තියෙන්න ඕන. උන්න ඊට පස්සේ තමයි තියෙන්නේ අම්මලා මුගා දුරට අඬන ජවනිකාව. මේකට අපි කියන්නේ කිරිකඩ සේලය. අපි ඊළඟ දවසේ කිරිකට සේලේදී මොකද වෙන්නේ කියලා සාකච්ඡා කරමු. එක දිගට කියන්නේ බෝරින් වගේනේ. ඒ නිසා මම මේක කඩකඩ තියන්නේ. එතකොට ඕගලන්ට හිතට එනවා. එහෙම නමුණුත් මේකත් අපරාධ වේ. හොඳයි. ඉක්මනින් මේකත් හම්බෙමු. බොහොම ස්තුතියි.